බෝසත් රටක් ලස්සන ජීවිතයක් ඇදීමේ පරමාර්ථය කරුණ කොටගෙන අපි දෙසැම්බර් 21 වෙනිදා පවත්වපු ඒ ජයග්‍රහණයේ අරමුණු කොටගෙන අද දවසේදීද අපි නොවැම්බර් 14 වෙනිදා ඉතා ජයග්‍රහයක ලෙස ජය අරගෙන අපේ රට ගොඩනගන්න අපි සියලු දෙනා එකමුතු වෙන්න යනවා කියන එක නිසක ලෙස මේ ස්ථානයේ දකින්න කොට තේරෙනවා. එනිසා මගේ දෙමෝපියනි මගේ සහෝදර සහෝදරියනි අපි ජය අරගෙන තිබෙනවා. ඒ ජය කරන කොටගෙන අපි එකමුතුව අපේ සියලු ජාතීන් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන් ඒ වගේම සියලු ආගම් පසකා සියලු ආගම් වල සියලු දෙනාද එකමුතු වෙලා අපි එකම පරමාර්ථයෙන් අපේ රට ගොඩනගමු රට ගොඩනගන ඒ ශ්‍රම දාණයට අපි එකමුතු වෙනවා කියන එකමුතු වෙමු කියන පණිවිඩය තමයි ඔබ සියලු දෙනාට මම දෙන්නේ අපි අවුරුදු 70ක් තිස්සේ පාලනය කරපු පාලකයන් අපි වෙන් කරමින් ජාතිපාදය ඒ වගේම ආගම් වේදය පතුරවමින් අපේ දේශයේ කඩ කරා අපිව තාම දිලිඳුභාවයේ පත් කරගෙන තිබෙනවා ඒක කඩමින් අපි ඔක්කොම ජාතික ජන බලවේගයේ සෙවනට අපි ඔක්කොම එකතු වෙලා අපේ රට ගොඩනගන්න යන්නේ අපි එකමුතුභාවයෙන් ඒ එකමුතුභාවයේ බලය අපි පෙන්වන්න යන්නේ නොවැම්බර් 14 වෙනිදා එනිසා මගේ දෙමෝපියනි මගේ සහෝදර සහෝදරියනි අපි ලොකු වගකීමක් දෙනවා මේ දේශපාලනයේ පරිවර්තනය කරන කොටගෙන අපේ සමාජය සංස්කෘතික ආත්මික ඒ වගේම ආර්ථික ලෙස සියලු ආකාරයෙන්ම අපි පරිවර්තනයට යොමු කරමින් නව පුනරුදයකට අපි පාතබණ්ඩ වෙනවා ඒකට අපි ඔක්කොම එකමුතු විය යුතුයි ඒ වගේම අපේ රට ගොඩනගන්න නිෂ්පාදිත ආර්ථිකයට අපි අත්වැල් බැඳමින් ඒක ගොඩනගමින් අපේ රට ඉතා ඉක්මනින්ම ගොඩනගමු කියන පණිවිඩය මම කියා තිබෙනවා।